ඩේලි මිරේ එකේ ඇලිල්ල ගත්ත සටහනක් මගේ GM ගෙන් ඒකේ මස් කියලා වචනයක් ආවා. ඔය මස් එක අල්ලගෙන තමයි මේ මම මේ හරක් ගෙනල්ල මෙතන මරනවා. හරිද කියලා ලොකු ප්‍රචාරයක් දැන් සජාලේ ලොකුවට පැතිරිලා යනවා. ඇත්තටම මේක නාමල් රාජපක්ෂකේද ඔබේද? මේ මස් කෑල්ල අරගෙන ඉල්ල පිටරට කුහෙරි මේ ගව ඝාතනාගාරයක ෆොටෝ අරගෙන එතෙන්ට දැම්මා. මම මේ ආයතනේ හැදුවේ බිලියන් ගාණක් වියදම් කරලා. ශ්‍රී ලංකා න්‍යායලයින් එකට අද අවුරුදු 12ක තියෙනක සප්ලයි කරන කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඇයි මගේ ප්‍රමතිය? හරක් අයිබෝන් අයිබෝන් දැන් ඔබ කවුද කියලා එකපාරම බලන කෙනෙක් දන්නේ නැති වෙයි. ඔව්. අතුර ගන්න බැරි වෙයිනේ. ඔව්. නමින් රොෂාන්ඩි සොයිසා. ඔව්. ව්‍යාපාරය? ව්‍යාපාරය ගිල්ස් ෆුඩ් සමාගම. ගිල්ස් ෆුඩ් ඉන්ටර්නැෂනල් සමාගම. ඉන්ටර්නැෂනල් සමාගම. මේ දවස්වල බොහොම ලංකාවේ ජනප්‍රිය සහ කතාබහට ලක් වෙලා තිබෙන නිදහස් වෙළඳ කලාපේ ආරම්භ කරපු සතුන් මරලා මස් කරන මස් කන්න හදන දැවැන්ත ෆැක්ටරිය. ඇත්ත වශයෙන්ම මේක ඇලිල්ල මස් කියන ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ. මාංශ. හරිද? මාංශ නිර්මාංශ. එතකොට මාංශ නිර්මාංශ හදන ආයතනයක් මේක. මේක ඇලිල්ල මස් අල් මේ කියන්නේ සතුන් අරගෙන ගෙනල්ල මරණ ආයතනයක් නෙමෙයි මේක. අනික මියුයි සෝන් එකේ තියෙන ආයතනයක් මේක. එතකොට මෙතන කවදාකවත් මට මේ වැඩේ කරන්න කවදාවත් මේක දෙන්නේ නැහැ. මේ මේ මාධ්‍ය ඒදී කැයිලා ගත්ත ඩේලි මිරේ කැයිලා ගත්ත සටහනක් මගේ GM ගෙන් ඒකේ මස් කියලා වචනයක් ආවා. ওই මස් එක අල්ලගෙන තමයි මේ මම මේ හරක් ගෙනල්ල මෙතන මරනවා. හරිද කියලා ලොකු ප්‍රචාරයක් දැන් මේ අන්තජාලයේ ලොකුවට පැතිරිලා යනවා. අපේ භික්ෂුන් වහන්සේලා ඒක විශ්වාස කරලා තියෙනවා. හරිද? මම දන්නේ ඇයි කියලා සොයන්නේ බලන්නේ නැතු මේ වගේ දෙයක් කෙරුවේ කියන එක. නමුත් ඇයිල මේක මම පටන් ගත්තේ ඇත්තටම ඇලිල්ල පිටරට අපි මුදල් ලබා ගන්න පිටරට ඩොලර්ස් ලබා ගන්න මේ රටට අනික ඇලිල්ලද විදේශීය විනිමය හරිද ලොකු වශයෙන් ලබා ගන්න පුළුවන් බිස්නස් එකක් මේක. හරිද? දැනටත් මම විදේශීය විනිමය ලබා ගන්නවා. නමුත් ඇලිල්ල ප්‍රශ්නේ තියෙන ඇලිල්ල අපිට ඒ සප්ලයි එක දී ගන්න බෑ. දෙන්න තැනක් තමයි මම මේ හැදුවේ. ඒ කියන්නේ පිටරට තාක්ෂණයත් එක්ක ලොකු ආයතනයක් මේක ඇලිල්ල. එතකොට මම මේ අක්කර 3ක වගේ ඒරියා එක මම මේක හැදුවේ හරක් මරන නෙමේ රස කරලා කෑම හදන්න පුළුවන් ආයතනයක්. හැබැයි දැන් අපි දැක්කේ සමාජ මාධ්‍යවල වාර්තා වෙනවා අර අපි චිත්‍රපටි බලනකොට විදේශ චිත්‍රපටි නැත්තම් විදේශ ප්‍රවෘත්ති දකිනකොට තියෙන දැවැන්ත ගව ඝාතනාගාරවල තියෙන ඡායාරූපත් එක්ක හරක් එහෙම දාලා මෙන්න මේක තමයි මේ කර්මාන්තශාලාව මෙහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ හරක් ඝාත් පිටින් එල්ලලා ඉන්නවා තමයි අපි දකින්නේ මේ අලුත් ෆැක්ටරියේ ඡායාරූප හැටියට. ඇත්තටම මෙවලේ ඇවිල්ල හිටියන කැමරා කට්ටිය වීඩියෝ කෙරුවා. එතකොට මේකේ මේක බලන්න විසිටර්ස්ලා ඇවිල්ලා හිටියනේ. ඒ විසිටර්ස්ලා ගියාම හැමතැනම මම ඕපන් කරලා තිබ්බේ. එතකොට මේක ඕපන් කරලා තිබ්බාම හැමතැනම වීඩියෝ කෙරුවා, ෆොටෝ ගැහුවා. එතකොට මේ ෆොටෝ අරගෙන මේක මන්ත්‍රජාලය හරහා මේ සැරිසරුවා. ඒ අන්තර්ජාලය හරහා සැරිසරුවාම මේක කවුරු හරි බැලුවා අම්මට මස් කියලා තියෙන දාලා මේ මස් කෑල්ල අරගෙන ඉල්ල පිටරට කුහෙරි මේ ගව ඝාතනා ආරයක ෆොටෝ අරගෙන එතෙන්ට දැම්මා. ඩාලි වෙරිලා මේක ඕ ගාලා මෙන්න අරගෙන එල්ලලා එල්ලලා මරන්න කිලිල ලොකු ලොකුවට එක ගියා. ඉතින් මම දන්නේ නැහැ එහෙම කිරුවේ කියලා. ඇත්තටම මම මේ ආයතනේ හැදුවේ බිලියන් ගාණක් වියදම් කරලා.
ඇයි මේක හැදුවේ පිටරටට දෙන්න මේක දේශීය හා විදේශීය මන්ට ගොඩාක්ම විදේශීය තමයි මගේ ඉල්ලුම මට දේශීය දෙන්නත් මගේ වත්තට තව ආයතන තියෙනවා පරණ ආයතන එතනින් මට දේශීයට දෙන්න පුළුවන් මම ලංකාවේ තියෙන සුපිරිම කෑම අවන්හල් ඒ කියන්නේ බැලුවොත් එහෙම මේ නම්බර් 1 පළවෙනි ගණේ තියෙන අවන්හල් ඒ අවන්හල් වලට මම සප්ලයි කරන්නේ දැන් අවුරුදු 10ක ඉඳන් එතකොට මම ශ්‍රී ලංක න්‍යාලයින් එකට අද අවුරුදු 12ක තියෙනවා සප්ලයි කරන කිසිම කෙනෙකුට දෙන්න බෑ ඇයි මගේ ප්‍රමතිය ඇයි මම මේ ප්‍රමතිය දෙන්න මගේ දැන් ටීචර් පැත්‍රිය මම අවුරුදු 16ක් තිස්සේ මේක කරගෙන එනවා නමුත් මගේ අක්කර වගේ ඒරියා එක එක තියෙන්නේ නමුත් මට ඒක ඉඩමදි ඒ හින්දා තමයි මම මේ කරේ එතකොට මට මේකට සර්ටිෆිකේට් ගන්න තියෙනවා SLS ගන්න ඕන HSCCP ගන්න ඕන එතකොට BRC කියලා සර්ටිෆිකේට් එකක් තියෙනවා ගන්න BRC කියන සර්ටිෆිකේට් එක ලන්ඩන් වලින් ඉෂුව කරන ලෝකෙටම මේ ඒක හරි වැදගත් සර්ටිෆිකේට් එකක් BRC එක එතකොට මේ BRC එකකින් කරන BRC කේ සර්ටිෆිකේට් එක ගන්න තමයි මේ කටුනායක මේ පැත්තේ හරක් මරන්න නෙමෙයි මං හරකෙත් තියා කූඹියක්වත් මරන්න කැමති නැති මිනිහෙක් මං හරක් මස් කන්නේත් නැ නමුත් ඇවිල්ලා මේ කරපු හරි අසාධාරණ දෙයක් මේ කෙරුවේ ඇත්තටම කියන්න දන්නේ නැහැ මොකද්ද ඇයි එහෙම කරන්නේ හේතුව කියන්නේ. හැබැයි දැන් ඔබ කියන ඔබ හරක් මරන්නේ නැහැ හරක් මරනවට විරුද්ධයි කියලා. හැබැයි මේ මාධ්‍ය වාර්තා කරන විදිහට සහ ඔබේ ව්‍යාපාරයත් ඇවිල්ලා මේ ගිල්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ මස් මාංශ සහ සම්බන්ධිත ව්‍යාපාරයනේ සතුන් මරන්න නැතුව කොහොමද ව්‍යාපාරයක් කරන්නේ? සතුන් මරන්නේ මට සතු මරන්න ඕනේ නැහැ. අද රටේ ඕන තරම් සතු මරන ආයතන තියෙනවා. ඒ කියන්නේ බැලුවොත් එහෙම ඇවිල්ලා කුකුල් මස් මහ පරිමාණේ හරිද කරන ආයතන හරිද ඕන තරම් ඒ කියන්නේ 10 12 කේගොල්ලොත් සොසේජ් හදනවා ඒගොල්ලොම හදලා ඒගොල්ලොම ෆාම් කරලා ඒගොල්ලොම සොසේජ් හදන කට්ටියක් ඉන්නේ නමුත් මගේ ළඟ ෆාම් නැහැ මම ඕනෙක් කෙනෙකුට කියනවා මම සතු මරන්න කැමති නැති මිනිහෙක් මරලා දෙන සතාව රස කරලා සොසේජ් එකක් ඕවේ මගේ ළඟ කෑම වැරයිටි 400ක් තියෙනවා චිකන් වලින් කරලා ඒ කියන්නේ ඔබ බොහොම වක්කීමෙන්ද කියන්නේ ඔබ කිසිම මේ සතුන් සම්බන්ධ ඝාතනය කරන ෆාම් නැද්ද ඔබට මට නැහැ කොහොමද මම කරන්නේත් නෑ මම මේ බිස්නස් එක වහලා දානවා කවද හරි මේ සතු මරලා මම මේ බිස්නස් එක කරනවා මම කරන්නේ නෑ මේ මරණ සතාව ඒ කියන්නේ දැන් අපි කියමු ඇලිල කුකුල් මස් මරන්නේ දවසකට 35යි 30යි එක ෆාම් එකේ එතකොට ඒ ඔටෝමැටික් මැෂින් වලින් යන්නේ මම මේ මස් ගන්න මගේ ළඟට එන්නේ ඉස්සෙල්ල සතා මැරෙන විදිය මම බලනවා ඒ සතා මැරෙන්නේ පිටරට විදියට ඒ තැන් වල ඒ තින ඒ වල සැටි කියන්නේ ඔබ තවත් තුන්වෙනි පාර්ශවයෙන් තමයි දැන් කුකුල් මස් නම් මිලදී ගන්න අනිවාර්යෙන්ම ඒක හරක් මස් නම් හරක් මස් මම පිටරටින් ගෙන්නන්නේ පිට රටින් මම දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා මම පිට රටින් ගෙන්නුවා ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්දියාවෙන් ගෙන්නුවේ ඇවිල්ලා බෆලෝ මීට් එකක් හරිද එහි ඉන්දියාවේ නෑ මේ අපේ මේ නිකන් ඉන්න ගවයාගේ මස් නමුත් තින්නේ බෆලෝ මීට් එක තමයි බෆලෝ මීට් ගෙන ඇවිල්ලා තමයි මම හදලා පිට රට ඇරියේ එතකොට ඒක මගේ පොඩ්ඩක් මේ මීට් එක හාට් නිසා මට ඊට පස්සේ මම ගොඩක් ගන්න ඇවිල්ලා මේ පිට රටින් ගෙන්නන ඕස්ට්‍රේලියාවෙන් නිව්සීලන්තයෙන් ගෙන්නන කිස්බෝ එතකොට මේ මෙයා කවුද මේ ඊස්ට්‍රෙස් ඒගොල්ලෝන්ගේ තමයි මම ගොඩක් මේ මීට් පර්චේස් කරන්නේ අනිත් මීට් ඔක්කොම මම පර්චේස් කරන්නේ අනිත් ආයතන වලින් කිස්බෝ තමයි වැඩිම මම මස් ගන්න තෙන්න දහන්න කෝටි ගානක මස් ගන්න නැති මම මරණ සතෙක් නැහැ මම මරණ සතෙක් නැහැ ඕන කෙනෙකුට මේ ආයතනේ විවුර්තයි ඇවිල්ලා බලන්න මම වෙනම මැදිරියක් හදලා තියෙනවා හරිද ඉස්කෝලේ යන දරුවන්ට හරි ඇවිල්ලා මේක බලලා මේක නිවැරදි කරගන්න කියලා කොහොමද ප්‍රමතියට ආහාර වෙලක් හදාගන්නේ කියන එක ඒක තමයි මම මෙතන කරලා තියෙන්නේ හරි ඔබේ ව්‍යාපාර ගැන කතා කරන්න කලින් මට මේකට උත්තර දෙන්න දැන් මම දැක්කා සමාජ මාධ්‍යවල සඳහන් වෙනවා යම් යම් තැන්වල වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂයෙන්ම මේක විවෘත කරන අවස්ථාවේ පැමිණියානේ එතුමා රාමල් රාජපක්ෂ දැන් මම දන්න විදිහට එතුමා නිර්මාංශිකයි හැබැයි එතුමාටත් මේ ව්‍යාපාරය යම් කොටසක් තිබෙනවා නැත්නම් මේ ව්‍යාපාරය එතුමාගේ කියලා සඳහන් කරලා තිබ්බා. ඇත්තටම මේක නාමල් රාජපක්ෂගේද ඔබේද? මේක 100ට 100ක් මම තමයි අයිතිකාරයා. 100ට 100. මගේ ළඟ පාර්ට්නර්ස් නැහැ. මගේ කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් ඩිරෙක්ටර්ස් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ පුතා අනිත් එක තමයි මගේ නංගි. අපි තුන් දෙනාගේ ව්‍යාපාරය. මේක ෆැමිලි ව්‍යාපාරය. මම මේක හරි සුළුවෙන් පටන් ගත්තා. හරි සුළුෙන් පටන් ගත්තා. මම පටන් ගන්නකොට මම දන්නේ නැහැ මේ සොසේජ් එක කොහමද හදන්නේ කියලා. නමුත් මේ එල්ල වෙන්නේ දේශපාලන ප්‍රහාරයක්ද? දේශපාලන ප්‍රහාර නෑ. දේශපාලනේ ප්‍රහාරක් නෙමෙයි මම දන්නේ නැහැ මටද කියන එක. නමුත් ඇවිල්ලා මේ නාමල් නැමැතුමා මෙතෙන්ට ඇවිල්ලා මේක තව ඊට පස්සේ මෙයත් එක්ක තව යාළුවෝ 7 දෙනෙක්. ඒ 7 දෙනාටම මම කිව්ව ඔබතුමාලා එන්න මෙතන පොඩ්ඩක් බල්ල යන්න මොකද්ද කරන්න කියලා. ඉදිරියේදී ඉතින් ඔබලාටත් දැනගන්න පුළුවන්. නමුත් එයා මස්වත් මාංශ කිසිම දෙයක් පාවිච්චි කරන්න නැති
දේශපාලනයක මං දැක්ක නාම රාජපක්ෂ. එයා කියන්නේ 100% වෙජිටේරියන්. එයා බිත්තරයක්වත් දාපයක් කියන්නේ. ඒ කියන්නේ මම එදා ඕපනින් එකේදී ගිල්ස් කියලා ලොකු කේක් එකක් හදලා තිබ්බා. මං කේක් එක එයාට දුන්නා සර් කපන්න කිලිල. ඒ කේක් එක කපලිලා මං මගේ අතින් දුන්නා. මං කේක් එක එයා ඒක අරගෙන ඉල්ලා දුන්නා එල සසෙන්ද සර්ට. ඇයි දුන්නේ? එයා කේක් එකවත් කන්නේ නැහැ. කන්න නැති හේතුව ඇවිල්ලා එයා බිත්තරවත් කන්නේ නැති මිනිස්සෙක්. තේනවනේ? ඒකයි. ඉතින් තෙන්දි මට කිව්වා යන් අපි ගිහිල්ලා බලමු කිල්ලේ. එහේ ගිහිල්ලා මම පෙන්නුවා මේක කොහොමද මම මේ ප්‍රමතියට කරලා තියෙන්නේ කියලා. නමුත් එයා ඒ මාංශ ගන්න නැති මිනිස්සේ මේක ඇතුළට ආවයි කියන එකත් මට වටිනාකමක්. තේනවනේ? ඉතින් ඒක එහෙම ඒගොල්ලෝ ඇවිල්ලා මේක බල්ල ගියයි කියලා මන් දන්නේ දේශපාලනේ මේක පටලගෙන එහෙම මෙහෙම කතා කරන එක හරි වැරදි. හරි. දැන් ඔබේ නිෂ්පාදන ඔබ කොයි කොයි තැන් වලට ලබා දෙන්නේ ලංකාව තුල? ලංකාවේ මුළු ලංකාව වටේම යනවා. මට ඒජන්සි ප්‍රතිශතයක් හැටගත්තොත් ප්‍රතිශතයක් විදිහට වත්තොත් 125ක් විතර මාකට් එකක් මගේ ළඟ තියෙනවා. ප්‍රධාන තැන් කොහෙද ලබා දෙනවා? ප්‍රධාන තැන් තමයි ශ්‍රී ලංකන් න්‍යායලයින් එක අපි එදා ඉඳන්ම ලබා දෙනවා. ඊට පස්සේ අපි ලොකු ලොකු ආයතන මම දන්නේ නම් වශයෙන් කිව්වත් ප්‍රශ්නයක්ද කියන එක මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. ඕනම කෙනෙක් මට ඕනම ආයතනයක ඕනම ප්‍රමාණයක් මගෙන් ඉල්ලුවොත් මෙන්න මේච්චරක් මට ඕනේ කියලා ඒගොල්ලොන්ගේ රිසිපේකට මට හදලා දෙන්න. ඔබ පිටරටටත් මේ යවනවද? අනිවාර්යයෙන්ම යවනවා. කොහෙටද යවන්නේ? මෝල්ඩියුස් දැන්ට මම තමයි ලංකාවේ පළවෙනියටම මෝල්ඩියුස් යවන්නේ. මෝල්ඩියුස් වල තියෙන ඔක්කොම රිසෝට් වලට මම බඩු සප්ලයි කරනවා. ඒ කියන්නේ මේ සොසේජ් එකද? සොසේජ් තමයි මේ සොසේජස්, බර්ගර්ස්, වින්ග්ස් අද ගොඩාක් දේවල්. මේ ගොඩාක් දේවල් සප්ලයි කරනවා. දැන් ගිල්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් පටන් ගත්තට පස්සේ මොකද ටාගට් එක? ටාගට් එක ඇල්ලිලා ඇත්තටම මම මෝල්ඩියුස් කියන්නේ ඇල්ලිලා මෝල්ඩියුස් වල මාසෙකට අවුරුද්දකට කන්ටන 30ක සොසේජස් ගන්නවා ඇල්ලිලා බ්‍රැසීලේ මම ඒ ඔක්කොම හොයලා තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට මන් දැනට යවන්නේ අවුරුද්දටම කන්ටන 5යි. මම මේකෙන් තව 10ක් ගලවන් තමයි එකක් මගේ ට්‍රයි එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ දෙන බ්‍රැසීල් වලින් මාකට් එකේ සොසේජස් එක මන් ලංකාවට ගෙනැල්ලා ඒ රස බලලා ඒ මෝල්ඩ් එක මං හදලා ඒ විදියටම ඒ ප්‍රයිස් එකට වඩා රුපියල් 10ක් හරි අඩුවෙන් මම මාකට් එකට දුන්නොත් මට බ්‍රැසීල් මාකට් එක නැතුව අනිත් මාකට් එක මට අරන් විදේශ විනිමය මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. එකක්. ඊට පස්සේ මගෙන් ඉල්ලනවා දැනටම ඉන්දියාව. දැන්ට මගෙන් ඉල්ලන ඒ කියන්නේ ප්‍රමති සාතික තියෙනවා. ප්‍රමති සාතික ගන්න තමයි මේ ෆැක්ටරි මම ඇරි. එතකොට මගෙන් ඔමාන් වල ඉල්ලනවා. ඩුබායි ලුලු කියන මාකට් එක ඉල්ලනවා. හරිද? එතකොට මගෙන් මොර්සස් ඉල්ලනවා. මට මේව දෙන්න තමයි දැන් මම පටන් ගත්තේ. පටන් ගත්ත හැටියෙම නිකන් වෙඩි තිබ්බා වගේ නිකන් වචන දාලා මේ වගේ දෙයක් කිරියම. ඇත්තටම ලොකු මුදලක් අපේ මේ රටට ලබා ගන්න පුළුවන් මේ බිස්නස් එකක් තමයි මේ මාංශ ආහාර. දැන් නිදාසනද කලාවේ පටන් ගත්ත මේ ගිල්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එක දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඔව්. මොකද මම එහෙමනේ මම දැක්ක හිටපු අමාත්‍යවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාව පවත්වලා සඳහන් කරනවා මේකේ ඕපනින් එක දවසට සත්තු බිලි වෙනවා නම් ඊට කලින් එතුමා ජීවිතේ පූජා කරන්න ලෑස්ති කියලා. මට කියන්න තියෙන්නේ එතුමාට දැන් ජීවිතේ පූජා කරගන්න කිලිල්ල. ඇත්තටම ජීවිතේ පූජා කරන්න කියන්නේ මම සත්තු මරන්නේ නැහැනේ. මම සත්තු මරන්නේ නැහැ. ඉතින් යාට ජීවිතේ පූජ කරගන්න තමයි වෙන්නේ ඇවිල්ලා බලලා. ඇත්තටම යාට අඬල යන්න වෙන්නේ ඇවිල්ලා මොකද කොහෙද මගේ සතෙක් ඉන්නේ කියලා. දැන් වර්තමාන ආණ්ඩුව තීරණයක් කරන් තිබෙනවා ඉදිරියේදී පහුගිය දවස්වල එකට සඳහන් වුණා විශේෂ මේ ගව ඝාතනය ලංකාවේ නවත්තන්න. දැන් එහෙම වුණොත් ඒක ඔබේ ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙනවද? මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඕන ගව ඝාතනය නවත්තන්න. ඔබට ඕන ගව ඝාතනය නවත්තන්න අනිවාර්යෙන්. අනිවාර්යයෙන්ම නවතින්න. මං හිටපු ජනාධිපතිකු දෙන්නෙකුගෙන් අත් දෙක අල්ලලා වැඳලා කිව්වා මේක නවත්තන්නේ කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඇඳලා කිව්වහම එයා කිව්වා එල්ලීරලා මේ මට මේ කැන්ලි පන්සලේ ඉන්න හාමුදුරුවොත් කිව්වා මේක නවත්තන්න කියලා. ඊට පස්සේ ඇත්ත වාගත තීරණයද කියලා යම්කිසි මුදල් අමාත්‍යංශ කෙනෙකුට කතා කෙරුවා. මං නම් වශයෙන් කියන්න කැමති නැහැ. මගේ ඉස්සාම කතා කරුවේ. එයා කතා කරලා කිව්වා හරි ජනාධිපතිතුමනි මම මේක බලන්නම් කිල්ලෙල්ල දෙවෙනි දවසේ කතා කරන්න. මං තුන්වෙනි දවසේ ගිහලා ඇහුවා සර් මොකද අර මේක කියලා. ඊට පස්සේ ආවම සර් මට කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. එයා ආපහු ගත්ත හැටියට ගත්ත හැටිය කිව්වා මොනවද කිව්වා මෙහෙමයි මුස්ලිම් අයගේ විරෝධතාවයක් තියෙනවා කිව්ව හැටිය සර් කෙලිම රිවර්ස් වුණා. ඒක තමයි එතන වෙච්චි. නමුත් දැනුත් මං දන්නේ නැහැ මොකද්ද කියන එක. මම කැමති මේ මම මේ බිස්නස් එක මට ඕනේ නැහැ. මේ අපේ හරකකින් කරන මේ මාංශ විකුණලා ජීවත් වෙන්න. නමුත්
මම කරන්නේ chicken and fish. හැබැයි දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් නේද මේ අපේ විහිළු කතාවක් කියලා. ඔබ කියන ඔබ ගව ඝාතනයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේක නවත්තන්න තමයි ඔබට ඕනේ. හැබැයි ඔබේ ව්‍යාපාරය ඇවිල්ලා මස් මාංශ සම්බන්ධ ව්‍යාපාරයක්. මාංශ මාංශ කියන්නේ ඉතින් chicken එකනේ. නමුත් ඇයි ඒකත් මනුස්සයන්ට අවශ්‍ය විටමින් එකක් එකේ තියෙන හැම ප්‍රෝටීන් එකක්ම chicken වල තියෙනවා. ඉතින් ඇයි මේ ලොකු කෝටි ගණන් වීදම් කරලා ඉල්ල ෆාම් දාලා හරිද පිට මේව පිට රට යවනවා ලංකාවට දෙනවා ඒ වලින් සොසේජස් හදනවා මේ ඔක්කොම chicken අනික අපි fish. Fish sausage පළවෙනි වතාවටම ලංකාවේ හැදුවේ මම. මොනවද ඔබේ තව තියෙන ව්‍යාපාර? මගේ ඇත්තටම දැනට මම මේ කරගෙන යනවා මගේ රෙස්වන් ජාලයක්. සංජිල මෝල් එකේ තියෙනවා මගේ රෙස්වන් දෙකක්. ඊට අමතරව තියෙනවා මගේ ෆයාවේ කියන හෝටල් එකේ ඩච් හොස්පිටල් ස්ට්‍රීට් එකේ. එතන තියෙනවා රෙස්ටුරන්ට් එක ඩච් පබ් කියලා. ඊට පස්සේ තියෙනවා එල්ලිල්ල එතන මගේ යවන්හලක් තියෙනවා. ඔබ සොසේජ් හදන්න පටන් ගත්තේ කොයි කාලෙද? මම දැන් 2004. ඇත්තටම සොසේජ් හදන්න හිතපු මිනිහෙක් නෙමෙයි. මම මෙතෙන්ට ආවෙ ඇල්ලිල්ල ගාමන්ට් එකක් කරන්න ඕනේ කියලා කොරියන් කෙනෙකුගේ කම්පැනි එක බලන්න. ඒ කොරියන් කෙනා එතෙන්ට එනකොට ගාමන්ට් එකක් නෙමෙයි කරන්නේ මේ මාළු සොසේජ් එකක් හදන්නේ. සොසේජ් යන්නේ මේ මාළු ෆිෂ් කේක් එකක්. ඒක ෆිෂ් කේක් එකක් හදන්නේ. ඊට පස්සේ යා මාත් එක්ක මේ කතා කරලිල්ල එයාත් හරි අසරණ වෙලා හිටියේ. මගේ අතේ රුපියල් ₹175ක් විතර අතේ සල්ලි තිබ්බා. එතකොට කූල් රූම් එකක් තිබ්බේ එතන. එයා හදපු කූල් රූම් එක. ඒක තමයි මට වැදගත්. මං අඩුම ගානේ මාළු ටිකක් හරි මෙතෙන්ද ගෑන්ලිල්ල දෙන්නම් කියලා තමයි මගේ චේතනාව තියලිල්ල මම එයාට මේ ₹175 දීලිල්ල මම ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකට ගියා. ඒ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳලා තමයි මම මේක පටන් ගත්තේ. එතකොට මම සොසේජ් එකක්වත් හදන්න දන්නේ නැහැ. නමුත් ඇයිල්ල මට යම් කිසි කෙනෙක් මට ලැබුණා. එයා මහා පරිමාණෙන් වැඩ කරන ආයතනවල නම්බර එකට වැඩ කරපු මිනිහෙක්. එයා මට ඇවිල්ලා කිව්වා සර් මං ඇහුවාගේ පඩිය ගියේද කියලා. සර් මං රුපියල් 30ක් දාය මෝටර් බයික් මං කොහට වල මං කාර් එකයි රුපියල් 50000 දෙනවා මගේ ළඟට එන්න පුළුවන්ද කියලා. එයා මට කේසින් එකද සෝයා ප්‍රෝටීන් එකද මේකට දාන හැම අමු ඩ්‍රයිව් එකක්ම ගන්නෙ කොහෙන්ද මේ ඔක්කොම දුන්නේ මේ මිනිස්සයා. එතින් මේ පටන් ගත්ත ව්‍යාපාරය මේ. අදටත් එයා මගේ ප්‍රොඩක්ෂන් එක. දැන් මේ සොසේජ් ගැන කතා කරමු නිසා දැන් සාමාන්‍යයෙන් අපි දකිනවනේ මේ ලෝකේ හැමතැනම සඳහන් වෙනවා ගොඩක් වෙලාවට මේ පිළිකාකාරක ඇති කරනවා කියලා මේ සොසේජ් වගේ දේ වලින් මොකක්ද මේක ඇත්ත නැත්ද නෑ ඇත්තටම පිළිකාකාරක කියන්නේ ඇල්ලියලා ඕකේ දානවා කලරින් එකක් හරිද දැන් සාමාන්‍යයෙන් සුදු මස් එකක් ගත්තාම මස් එක රතු පාට කරන්න ඕනේ නේ රතු වෙන්න ඕනේ කියන්නේ බ්‍රෙස් මීට් එක සුදුයිනේ ඕක නිකන් ඇඹරුවාම මීට් එක ඇඹරුවාම ඕකට කලරින් එකක් දානවා එකක් ඔන්න ඕක තමයි හරියන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් ඒ කලර් තියෙනවා පිටරට මෙහි තියෙනවා කලර් රුපියල් 500ක් ගන්න පුළුවන් කලර් තියෙනවා රුපියල් 50000ට ගන්න පුළුවන් කලරුත් තියෙනවා. හරිද? නමුත් මේ ප්‍රමිතියට තියෙන කලර් තියෙන ඒ කලර් දාලා ගත්තොත් කවදාකවත් ඒ දෙන්නේ නැහැ. අනික මේකට දැන් වශයෙන් විසනේ. ඒ කියන්නේ මොන හරි මේක කල්පයත්ම තියාගන්නේ කල්පයත්ම තියාගන්නේ සීතකරණි. හරිද? අපි ප්‍රමිති අපි අපේ ළඟට මස් ගේනවා නම් මෙන්න මේකේ මෙච්චර මේ මෙච්චර අංශක 20ට තියෙනවා මේක ගෙනල්ලා මගේ එකෙත් 20ම තියාගන්න. ඊට පස්සේ මම ප්‍රොඩක්ට්ස් එක නේද අරගෙන මේක ආපහු හීට් කරනවා 170°C හීට් කරලා ආපහු මම මේක ෆ්‍රීසරේට දාලා ආපහු අර වගේම 20ට බස්සලියරිලා මම මාකට් එකට එනවා. වා වා ඕනම සොසේජ් එකක් ගෙනල්ලා මාකට් එකකින් ගෙනල්ලා එවලෙම ෆීසරේට දාන්න ඕන ෆීසරින් දාලා තමයි එවලෙම හදාගෙන කන්න ඕනේ මේක තියලා ආපහු ෆ්‍රිජ් එකේ දාලා තියලා කෑවොත් තමයි වාට ප්‍රශ්න. අපි දැක්ක පහුගිය කාලේ මේ හයිවේ එකේ සර්විස් ඒරියා එකේ තිබ්බ ඔබේ ගිල්ස් රෙස්ටුරන්ට් එක. රෙස්ටුරන්ට් එක මොකදනේ වැහුවේ? වැහුවේ ඇත්තටම ලාභ ලැබුවා. ලාභ ලැබුවා. මේ පහුගිය ආණ්ඩුව තිබ්බනේ. ආණ්ඩුවේදී පටන් ගත්ත හැටිය අවුරුද්දක් ඉත යනකොට නිකන් එතන නිකන් කිසිම බලන්න කෙනෙක් නැහැ. හරිද? අපෙන් AC බිල් එක අපෙන් හැම දෙයක්ම ගන්න පුළුවන් කන්දමිනු හැම දෙයක්ම අපෙන් ගන්නවා. කතා කරන්න කෙනෙක් නැහැ. හරිද? ඊට වඩා හොඳයි මං හිතුවා මේක වහගන්නයි. මොකෝ හේතුව ඇවිල්ලා එතන බුලත් විට හරිද? තැමිලි ගෙඩිය පව ඇතුළේ විකුණන්න පටන් ගත්තා. මැස්සන්ගෙන් පිරිලා. හරිද? ටොයිලට් එකට යන්න මිනිස්සුන්ගෙන් සල්ලි අය කෙරුවා. හරිද? එතකොට කොහොමද මිනිස්සු එතනට එන්නේ? මිනිස්සු නැවතුනේම. එතකොට මගේ කඩවලුලි බිස්නස් එකක් නැහැ. මම මොකටද ඒගොල්ලන්ට ගෙවන්නේ? මම වැව්වා. දැන් අවසාන වශයෙන් දැනගන්න කැමති රොෂාන්ඩි සොයි මහත්මයා යම් හේකින් දැන් මේ වෙනිටත් ලංකාවේ සමාජ මාධ්‍ය තාමත් මේක ප්‍රබල මාතෘකාවක්. මම දන්නේ මේ කතා බහෙන් පස්සෙත් විවිධ ප්‍රතිචාර මේ වැඩසටහන් ලැබෙයි. ඔබේ කතාවට ලැබෙයි. කෙනෙක් කිව්වොත් නෑ මේක ඇවිල්ලාම බලන්න ඕනේ. නෑ මෙතන වෙන්නේ මේ සත්තු මරණකමයි. නැත්තම් මේක නවත්තන්න ඕනේ. මේ ආයතනේ වහන්න ඕනේ කිව්වොත්. මොකද්ද ඔබේ උත්තරේ? මම කියන්නේ මේ රටේ ගොඩක්
අපේ මේ ගරු භික්ෂුන් වහන්සේලාට කවුරු හරි බොරු ඉන්ෆර්මේෂන් එකක් ලබා දීලා තියෙනවනේ. ඒගොල්ලෝ ඒක විශ්වාස කරලා තියෙනවා. එතකොට මං එයාගෙන් ඉල්ලා සිටින්නේ මෙතන ඇවිල්ලා බලන්න. මං ඕන වෙලාවක ව්‍යුත්ති මට කිව්වොත් එimhe රෑ 12ට මේක පෙන්වන්න කියලා මං රෑ 12ටත් පෙන්වන්න කැමති අපි ගරු භික්ෂුන් වහන්සේලා. ඒ අමතරව මර්වින් සිල්ලා හිටපු ගරු ඇමතුමාටත් මම කියන මේක ඇවිල්ලා බලලා කතා කරන්න.